සුබදාස ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි ඔබට කියලා දෙන්නට උත්සාහ කරන්නේ ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද, ආතතියෙන් වළකින්නේ කොහොමද කියලා, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ස්ට්‍රෙස් ප්‍රිවෙන්ෂන්, ස්ට්‍රෙස් කන්ට්‍රෝල් එක කරගන්නේ කොහොමද කියන කාරණාව ඊටාම කෙටි කාල පරාසයක් තුල. ඉතින් සයිකොලොජි මනෝවිද්‍යාවේ තුල උපදේශන කවුන්සලින් උපදේශන පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ආතතිය කොහොමද අවම කරගන්නේ, ආතතිය කොහොමද පාලනය කරගන්නේ කියන කාරණා. ඒ නිසා ගොඩක් දෙනෙක්ගේ ජීවිත දිහා බැලුවම මේ ආතතිය පාලනය කරගන්න නොහැකි වුණාම ගොඩක් දෙනෙක් ඒ ආතතිය පදනම් කරගෙන විවිධ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දුන්න අවස්ථාවන් අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් අද දවසේදී අපි කියලා දෙන්නේ මේ ආතතිය පාලනය කරගන්න සහ නිරෝගීතාවය රැකගන්නට, කායික නිරෝගීතාවය සහ මානසික නිරෝගීතාවය රැකගන්නට පුළුවන් ඉතාම සරල ක්‍රමයක් තමයි අද දවසේදී කියලා දෙන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා මම ක්‍රියාකාරකම් සිදු කරනකොට මෙන්න මේ පිළිබඳවත් වඩා සැලකිලිමත් වෙන්නට අවශ්‍ය කරනවා. මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමේ කුඩා ළමුන් සිටිනවා නම් මෙම ඇත්තට මේ ක්‍රියාවලිය සිදු කරන්න අමාරුයි. මොකද ඔවුන්ගේ සෙල්ලම් වයස සමග ඔවුන් සමග අපිට මේ ක්‍රියාකාරකම් සිදු කිරීමට අමාරුයි. ඊළඟ කාරණාව තමයි මේ ශබ්දය අධික ලෙස තියෙනවා නම්, ශබ්දය අධික ලෙස භාවිතා කරනවා නම් පිටසක් කතා බහ කරන අවස්ථාවකදී, එහෙම නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන අවස්ථාවන් වලදී, එහෙම නැත්නම් ගෙදර තියෙන සෙටප් එකක් හෝ වෙනත් ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතා කරන අවස්ථාවකදී අපිට මේවා මෙම ට්‍රීට්මන්ට් එහෙම නැත්නම් මෙම ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ක්‍රියාවලිය සිදු කරන්න බෑ. ඒට හේතුව තමයි අපි මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ අපේ මානසික සුවතාවය ළඟා කරගන්නත් සහ අපිට තියෙන ප්‍රශ්න ගැටළු නිරාකරණය කරගන්නට නිසා. මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමේදී වඩා සැලකිලිමත් භාවයේ ඉතාම වැදගත් වෙනවා. වඩා සැලකිලිමත් භාවය කියලා කියන්නේ ඔබ සිහියෙන් යුක්තව, කල්පනාවෙන් යුක්තව මෙම ක්‍රියාකාරකම් සිදු කරන්නට අවශ්‍යයි. එතකොට ඔබට මේකේ නියම ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මීට කලින් කියලා දුන්නා වගේ මේ ඉතාම අඩු කාල පරාසයක් තුළ විනාඩි 4කින් 5කින් ඔබගේ මානසික ආතතිය අඩු කරගන්නේ කොහොමද කියන කතන්දරය තමයි අද දවසේදී කියලා දෙන්නට යන්නේ. ඉතින් අපි කාල වේලා නොගෙන මේ ක්‍රියාකාරකම් කරන්න යමු. ඔබට පුළුවන්කම තිබෙනවා වඩා සුදුසු භූමිය, එහෙම නැත්නම් ගෙවල් ගෘහයන් තුල නෙමෙයි, ගෙවල් ඇතුලේ නෙමෙයි, ඔබට බාහිර සමාජය සමග එහෙමනම් බාහිර පරිසරය තුළ මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් නම් වඩාත් යෝග්‍ය. එහෙම පරිසරයක් නොමැති නම් ඔබට තමන්ගේ නිවස තුලත් මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ සිටින ස්ථානයේ දී, ඔබ සිටින ස්ථානයේ සිට ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම පියවර 8ක් ඇවිදීමට තරම් සුදුසු ඉඩ පරාසයක් තියෙනවා නම්, ඉතාම ස්වල්ප ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මෙම ක්‍රියාකාරකම සිදු කරන්න සහ මෙහි ප්‍රතිඵල ලබා ගන්නට. ඔබ කළ යුතු කාරණාව තමයි පළවෙනි කාරණාව, ඔබගේ මානසිකව පීඩනයෙන් සිටින විට සහ ඔබට යම්කිසි උදාසීනත්වයක් තමන්ට ඇති වුණාමත් මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ කළ යුතු වන්නේ පළවෙනි පියවර, ඔබ පියවර 8ක් ඉදිරියට සහ නැවත ආපස්සට ගමන් කිරීමට, ඉදිරියට ගමන් කිරීමට සහ ආපස්සට ගමන් කිරීමට හැකි පියවර 8ක් දුර ඉඩ ප්‍රමාණයක් සොයා ගැනීම අවශ්‍ය කරනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ඔබ ගමන් කරන ඔබගේ පාතබන ස්වරූපය සහ ඒ දුර ප්‍රමාණය අනුව, සාමාන්‍ය ඔබ ඇවිදින දුර ප්‍රමාණය අනුව පියවර 8ක් ඉදිරියට ගමන් කර ඔබ නැවත වතාවක් ආපසු හැරී පියවර 8ක් ඒ විදිහටම ආපසට ගමන් කරන්නට අවශ්‍ය කරනවා. මේ ගමන් කරනකොට ඔබ ගමන් කළ යුතු වෙනවා ශබ්ද නගානවා මනසින් පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර වශයෙන් ඔබ තම අර ඔබගේ පය එහෙම ඔබගේ කකුල එහෙම අඩියේ තියෙන අවස්ථාව පිළිබඳව මනසින් කල්පනා කිරීම වැදගත් වෙනවා. මෙම ක්‍රියාවලිය ඔබට පුළුවන්කම තිබෙනවා නම්
ඉතාම අඩු කාල පරාසයක් තුළ සහ මෙතනදී අදහස් කරන්නේ නැහැ ඔබ වේගවත්ව එහෙම මෙහෙ පියවර අටක් ගමන් කරනවා කියන කතන්දරේනේ. ඔබ එකයි පළවෙනි පියවර ගණන් කිරීමට තප්පර 7ක 8ක වගේ කාල පරාසයක්ගෙන නැවත වතාවක් තප්පර 6ක් හෝ 7ක් කාල පරාසයක් රැඳී සිට ඊළඟ තප්පර 6 7 වගේ කාල පරාසයකදී දෙවෙනි පියවර තබලා මේ විදිහට ඔබට පියවර 8ක් යන්නට පුළුවන් නම් නැවත වතාවක් ආපස්සට පියවර 8ක් එන්න පුළුවන් නම් ඔබට මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය සිදු කරනකොට ඔබ ඉදිරියට පියවර 8ක් ගොස් දකුණු පැත්තට හැරි ආපස්සට හැරුණේ නම් ආපස්සට පැමිණි පියවර 8න් පසු නැවත වතාවක් අනිත් පැත්තට රූපම් පැත්තට හැරෙන්න ඕන. උදාහරණයක් විදිහට මේ අතර ගමන් කළොත් ඔබ මෙහිම ආපස්සට හැරුණෙත් ආපස්සට පැමිණ මෙතනදී වම් අතෙන් ආපහු අනිත් පැත්තට හැරෙන්න ඕන. දකුණු පැත්තට හැරනවා වම් පැත්තට හැරනවා. එතකොට මේ දෙක මාර්වී ගමන් කරනකොට ඔබගේ මොළය ඒ දෙපැත්තට අදාළව ගමන් කිරීමේදී ඔබගේ ආතතිය එහෙම නැත්නම් මේ කලමනාකමේ ස්ට්‍රෙස් එක මැනේජ්මන්ට් එහෙම නැත්නම් මේක කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව ඔබට ඉබේටම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ක්‍රියාවලිය සිදු කරන අතරතුර ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ සිතිවිල්ලත් ඒ පාසටහන් සමග ගමන් කරවන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට භූමිය හොඳට ස්පර්ශ වෙනවා නම් ස්වභාව ධර්මයේ ආස්වාස ප්‍රාස්වාසය ඔබ සිද්ධ කරන ගමන් මේ ක්‍රියාවලිය දිනකට ඉතාම විනාඩි 6ක් වගේ කාලයක් හෝ 5ක් වගේ කාලයක් හෝ සිදු කරන්නට පුළුවන් නම් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් විනාඩි 6ට 5ට 6ට වැඩි කාලයක් ඔබට මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් නම් මේෙන් ලැබෙන ප්‍රතිඵලයක් ඔබට ඉතාම ප්‍රබලයි. මෙහිදී සිදුවන ක්‍රියාවලිය තමයි අපි පියවර 8ක් යැවිදින විට අපේ මනසින් එම පියවරවන් ගණන් කරනකොට ගණන් කිරීමත් සමග අපිට ඇති වෙලා තියෙන මානසික තත්ත්වයන් ඉතාම අවපීඩන තත්ත්වයකට පත් වෙනවා. නැවත වතාවක් එම ප්‍රශ්නේ එනකොට ඔබ විනාඩි 6කට 7කට වගේ වඩා වැඩි කාල පරාසයක් මෙම ක්‍රියාවලිය සිදු කරනකොට ඔබගේ මානසිකත්වයන් ඉතාම අවම මට්ටමකට පැමිණීමට අප තුළ තියෙන මානව ශක්තියින් එහෙම නැත්නම් human energyin powerful වීම එහෙම නැත්නම් ශක්තිමත් වීමට පටන් ගන්නවා. එතකොට ඔබ අර මානසික ආතතියින් එහෙම නැත්නම් මේ ස්ට්‍රෙස් එකෙන් සිටින විට ඒ පාලනය කරගන්නට අර මානව ශක්තියින් කියන අප තුළ තියෙන ශක්ති ධර්මයන් ඉහළට එනකොට අර ස්ට්‍රෙස් එක අඩුතාවයට පත් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඔබ පියවර 8ක් ඇවිදිනව මනස සිහියෙන් සිද්ධ කරනකොට ඔබගේ චංචලතාවය මත මානසිකය අර ඔබට වද දෙන එහෙම නැත්නම් ඔබට හිසර දෙයක් වෙච්ච ගැටලුව යම් මට්ටමක තබාගෙන මානව ශක්තියින් ඉස්මතු වීම මත ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ අර ප්‍රශ්න ගැටළු ස්වරූපේ යටපත් කරගෙන ඔබට සැහැල්ලුතාවය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි යෝජනා කරනවා ඔබට පුළුවන්කම තිබෙනවා මෙම ක්‍රමය ප්‍රශ්න ගැටළු සහ ආතති ස්වරූපයෙන් පෙළෙන අවස්ථාවන්වලදී පමණක් නෙවෙයි ඔබට දෛනික ජීවිතයේදී ඔබට විවේකයක් ලැබෙන අවස්ථාවකදී ඔබගේ ගෙවත්ත තුළ හෝ ඔබගේ නිවස තුළ ගෙවත්ත නම් වඩාත් සුදුසුයි මෙම ක්‍රියාවලිය ඔබ ගමන් කිරීම නැවත වතාව ආපසට ගමන් කිරීම මෙම ක්‍රියාවලිය සිදු කරන්නට පුළුවන් නම් ඔබගේ දෛනික ජීවිතයේ තුළදී නිරෝගීතාවය රැක ගැනීම කායික මානසික සුවතාව ආරක්ෂා කර ගැනීම සහ එය ගොඩනංවා ගැනීම පරිසරය සහ ස්වභාව ධර්මයත් එක්ක බද්ධ වීමේදී ස්වභාව ධර්මයෙන් ලැබෙන ආශිර්වාදය සහ ස්වභාව ධර්මයේ තියෙන පදගතාර්ථයන් තමන්ගේ ශරීරය සහ තමන්ගේ එනර්ජි මානව ශක්තියෙන් සමග ශක්තිමත්ව බද්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි අහලා තියෙන විදිහට බුදුදහමේ උගන්වන විදිහට ආනාපාන සතිය භාවනාව කියලා හඳුන්වන්නේ මේම ක්‍රියාවලියම තමයි. එතනදී තමා තුළ අර චින්තන ශක්ති ධර්මයන් ගොඩනැගීමේදී ඒ ශක්තියින් මගින් නිකුත් කරන ශක්ති පරිසරය හා බද්ධ වීමේදී තමාගේ අර මානව ශක්තියත් ඒ පරිසරය තුළ මුහු වීම තමන්ට නිරෝගීතාවය සහ මානසික සුවතාවය ලබා ගැනීමට හේතුවක් වෙනවා කියන කාරණාව මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒක නිසා ඔබ නිවස තුළ හෝ ඔබ ආයතනික රාජකාරී කරන අවස්ථාවේ ඔබ කාර්යබහුල ජීවිතයක් ගත කරනවා නම් ඔබට පුළුවන්කම තිබුණා මෙම
මෙම උපදේශන ක්‍රියාවලිය සිදු කරන්න මෙම ස්ට්‍රෙස් කන්ට්‍රෝලින් ක්‍රමය අත්හදා බලන්න අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි ඔබට මනස හැල්ලුතාවයක් ඔබව මනාව නිරෝගීතාවයකින් මනස මානසික සුවතාවයක් ලබන්නට හැකියාව තියෙනවා කියන කතන්දරේ මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. බොහොම ස්තුතියි.